වර්තමාන ජන සමාජය තුළත් දේශපාලන ශේෂ්ත්‍රය තුළත් අධික ලෙස කතාබහට ලක්වුණු මාතෘකාව තමයි මැතිවරණයක් පවත්වනවාද නැද්ද කියන කාරණාව. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන අගයන ජනතාවක් සිටින අපේ රටේ පාර්ලිමේන්තු මැතිවරණ නියමිත කාලයට පැවැත්වීම අපි සියලු දෙනාම අනුමත කරන්නට ඕන. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අපි ශක්තිමත් කරන්නට ඕන. අද වර්තමාන වටපිටාව තුළ පරිසරය තුළ අපි අහන්නට ඕන වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පෙර අපේ රටේ ජනතාව ජීවත් කරවීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතු නොවේද? මැතිවරණයක් හරහා අද උද්ගත වී තිබෙන තත්ත්වය තවදුරටත් භයංකාර තත්ත්වයක් බවට වර්ධනය වෙන අවස්ථාව රටට කරන බරපතල හානියක් නොවේද? සත්‍ය වශයෙන්ම අද මැතිවරණයක් පැවැත්වුවොත් මේ මොහොතේ කොරෝනා වෛරසය වඩාත් ප්‍රචලිතව ව්‍යාප්ත වීමේ බරපතල අවදානමක් තිබෙනවා. මේ වෙන විට සෞඛ්‍ය අංශයටත් ආරක්ෂක අංශයටත් ඒ වගේම සියලුම රාජ්‍ය යන්ත්‍රණයටත් යම් හැකියාවක් ලැබිලා තිබෙනවා. මරණ අවම කරගෙන කොරෝනා වැළඳීමේ තත්ත්වය යම් මට්ටමකට හෝ මැඩ පවත්වන්නට මැතිවරණයක් පැවැත්වීම තුළ මේ ලබාගත්තු ජයග්‍රහණ සියල්ලක්ම පාවා දීමක් සිදු වෙනවා. ඇත්ත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වීම තුළ මහජනතාවට බරපතල භයංකාර තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ බරපතල කොරෝනා වෛරසය වඩාත් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩි වැඩියෙන් නිර්මාණය වෙනවා. එම නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අගයන මැතිවරණ අගයන මැතිවරණවලට මුහුණ දෙන්නට මැලි නොකරන අපි මේ අවස්ථාවේ මේ රටේ මිනිස් සම්පත රැක ගැනීමත් මිනිස් ජීවිත රැක ගැනීමත් ඒ වගේම කොරෝනා වෛරසය පරාජය කිරීමත් අපේ ප්‍රධානතම අරමුණු හැටියට ක්‍රියාත්මක කර යුතුව තිබෙනවා. මිනිස් ජීවිත අවදානමට තබලා මැතිවරණ පැවැත්වීම සුදුසු නැහැ. මැතිවරණයක් ක්‍රියාත්මක වීමේදී සමාජ දුරස්ථ භාවය ක්‍රියාත්මක වන්නේ නැහැ. මැතිවරණය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන පොදු ජනතාවත් ඒ වගේම රාජ්‍ය නිලධාරිනුත් බරපතල අවදානකට ලක් කිරීමක් මැතිවරණයක් හරහා සිදු වෙනවා. ඒ නිසා වාද බේද නොතක, ජාති ආගම් කුලමල පක්ෂ බෙහෙද නොතක අපි එක්සිත්ව එක්සත් රට මුහුණ දෙන මේ ප්‍රධානතම අභියෝගය අපි ජයග්‍රහණය කරන්නට ඕන. ඒ අභියෝගය තමයි මුළු මලින්ම කොරෝනා වෛරසය පරාජය කිරීම, විනාශ කිරීම, ඒ තුළින් රටට සිදුවෙන හානිය අවම කිරීම, මිනිස් ජීවිත රැක ගැනීම, ඒ වගේම මේ මර්ධනකාරී ක්‍රියාව වෙනුවෙන් අපකැප වුණු සෞඛ්‍ය ශේෂ්ත්‍රයටත් ආරක්ෂක ශේෂ්ත්‍රයටත් උපරිම ශක්තිය ලබා දීම. අපි අපේ අවධානය වෙනත් අතකට යොමු කරන්නට හොඳ නැහැ. අද පූර්ණ අවධානය යොමු විය යුත්තේ කොරෝනා වෛරසය පරාජය කරන්නටයි. ඒ පරාජය කිරීම පසෙක දමලා එක් එක් දේශපාලන න්‍යාය පත්‍ර උදෙසා රටේ ජනතාවගේ ජීවිත අනතුරේ තබමින් පවත්වන මැතිවරණ ක්‍රියාවලිය අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. අපි ඒ අනුමත කරන්නේ නැහැ.
ඒ නිසා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා අපි හැමෝම රටක් හැටියට එකට එකතු වෙලා මේ කොරෝනා වෛරසය පරාජය කරමු. ඒ පරාජය කිරීමත් සමග පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීම සඳහා ඒ අවශ්‍ය මැතිවරණ කටයුතු ටික අපි ක්‍රියාත්මක කරමු. මොනම දෙයකටත් වැඩිය පුද්ගලික ඕනෑපාකම් වලට වැඩිය අපට වැදගත් වන්නේ අපේ රටේ ජනතාව. අපේ රටේ ජනතාවගේ ජීවිත. අපි කිසිසේත්ම සූදානම් නැහැ පොදු ජනතාවගේ මලකඳන් උඩින් මැතිවරණ පවත්වලා මේ රට විනාශය කරාගෙන යන්නට. අපි හැමෝම රටක් හැටියට එක්සිත්ව එක්සත්ව එකාමෙන් එකට හිටගෙන මේ මොහොතේ මැතිවරණ පැවැත්වීම පසෙක දමලා අපි හැමෝම කොරෝනා අභියෝගය ජයග්‍රහණය කිරීමට අපේ සියලුම ශක්තිය යොදවල ඉදිරි කාලවකවානුව තුළදී කොරෝනා පරාජයත් සමග අපි ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීමේ මැතිවරණය ක්‍රියාත්මක කරමුයි කියලා මේ අවස්ථාවේ යෝජනා කරනවා. ලැබුවා වූ අලුත් අවුරුද්ද සෞඛ්‍ය සම්පන්න, සෞභාග්‍ය සම්පන්න නව වසරක් මුළු රටේම ජනතාවට නිර්මාණය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.